වස්සාන ධර්මදේශනා යමෙක් මේ සංස්කාරයන්ට කලකිරෙනවන. සංස්කාරයන්ට නොවැලෙනවන. නැවත නැවත නොවැලීමක් කල කිරීමත් ඇතිකර ගන්න වනන්න. ඔහුටම මේ මාර්ග පලයන්වලට යන්න පුළුවන් මසක් නැතුව මේ රැල්ලට බනහලා රැල්ලට බන හලා එහෙම යන්න පුළුවන් නිවක් නම්. බුද්ධ ාසනේ පෙනෙන්නට නැත. එනිසා පංගත්න්නේ බොහෝම හොදට මතකතියාගන්න මේ බුද්ධ ශසනී ඔබට ලැබිලතින ධර්ම මාර්ගය. ඔබ විසින් වැඩිය යුත්තක්. ඔබ විසින් අවබෝධ කළ යුත්තක්. ඔබ විසින් කල්පනාවන් දත යුත්තක් මසක්. රැලිවල්ට අහුවෙලා පින් පොත් ලියලා මම කියැන ඒව නරකයිනෙමේ ඒව හොඳයි. හැබැයි එපම් මන්න කින් විතරක් ඔබට ධර්ම අවබෝධය කරනවා කියන එක නම් කරන්න පුළුවන්කමක් ලැබෙන් නෙම නැහ පින්නත්න්නේ මේ? අභිනිස්ක්‍රමණයට කාලයයි. දිනපතා නවත්තුමු ධර්මදේශනා අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeුබ නෑලිකාව ැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා යබ නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මදේශන අවසඳහා පින්බර දයිකත්වය ගෙන කටයුතු කළේ ගම්පහා මැදවත්තේ පදිංචි දැනට ඉස්්‍රයිලෙ සේවේ නයුතු WAස්ොර්න ලතා දීමති මහත්මිය. එතුමියගේ අරමට වන්නේ මීට තෙවස්සරකට පෙර නොෑම්බර් මස සි තුන්නන තිනා බාව ප්‍රා්ත වූ, දයබර මෑන්ියන් වඩ සිද්‍රංගනී හිෙටයාරච්චි මතාවට පින් අනුමෝදන් කිරේවා. දීශකයණන් වහන්සේ තමුත්තේකම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තරවිපස්සන බාපන අධ්‍යස්ථානාදීපති අවිිධහර්ම විශාරද ත්‍රපිටකාාරය. කම්මටනාචාර්ය අධිපූජනීය කිරුලපන ධම්මවිජය ස්මීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තා චක්කවාලේ සු වත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තෝසගග මොක්ක දම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවනකාලො අයං බදන්තා ධම්මසවනකාලු අයං බදන්ත නමුතස්ස භගතුවරහතු සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුත්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනීනවා සබ්බලෝකාධිපච්චේන සෝතාපත්ත පළංවරංති සද්ධර්ම ශ්‍රවනාබිලාශී ගුණ බර වාසනාවන්ත පිංවත්දී අද දවස්සේ මේ පිංවතුන් කවුරුත් එකතු පාදා වෙලා මෙ සූදානම් වන්නේ උතුම් සද්ධරම යාගයේ සෑම සතියේ දවසකමැහෙන මේ සද්ධර්ම පනිිවිදී කොටස්කාරයන් බවට පත්ව මෙ සද්ධර්ම ලාභය ලබාගෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරලා තියන හරි අ අපූරු කාලයක ලබන්න පුළුවන් මේ පරම ගාම්බීර වූ ධර්මයේ හර නිලාගැනීමේ අරමුණින් ධර්මශ්‍රවනය කරන්නට. අද දවස්සේ මේවඋතුම් ධර්මදේශනාව ඔබට විත රක්්නෙමෙයි ලක්වසි ලෝ වැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවනී කිරීමට වස්සාන ධර්ම දේශනා YouTubeු නාලිකාවොස්සේ අවකාශය සලසාදමින්. ධර්ම දේශනාවත් දායකත්වගෙන කටයුතු කරන බව සේපත් කරල තියෙනවා ගම්පහා මැදවත් පදිංචි. දැනට ඉස්ශ්‍රයිලයේ සේවේ නියතු WA ස්වර්ණ ලතා දීමතිී හත්මිය, ප්‍රධාන අරමුණු වශයක් සේපත් කල තියන්නේෙ මීට දෙවසරට පෙෙන නොෑම්බර් මස සිතුන්ව නිදින භව ප්‍රාපතව වන්නට යෙදුණු. ධයබර් මෑණියන්වුවන සිද්‍රාංගනි හිටියාරච්චි මාවට පිගනු ෝදන් කිරේීම අභවක් ප්‍රාප්ත. ආදරණී සාවාමිපපුරුෂයාවන LR ලනල් රත්න සිරිමහත්මයාට පින්ංගනුමෝදන් කිරීමට එවගේ පරලෝසපත් ධයබරපියන්න ැතුළු සියලු ඥාතිහිතමි ත්‍රාධීන්ට ධර්මදේශනා කටයුතු සංවිධානයකන් වස්සාන ධර්මදේශනනා YouTubeු නාලිකාබොස්ේ, කාරිමන්ඩලියට ගයන් දෂ්‍යන් මත්මය ඇතුළු දේශකයන් වහන්සේට පින් පෙත් අනුමෝදන් කිරීමේ බලාපොත්තුවෙන් ධර්ම දේශනාව සිදුකරගන්න බව සඳහන් කරලා තියෙන. පත්නී? අපි බහෝම මෙත්්සැති ආශිර්වාද කරමු මේ ධර්ම දේශනාවන් මෙ ආකාරයෙන් තමනුත් බුද්ධහොත් පාදකාලයේ ශ්‍රවනය කරලා තමනුත් ඒ පිළිබඳව අවබෝදධයකට ඇවිල්ලා එවිතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක්ට ධර්මකාරණාවන් ශ්‍රවණී කිරීමට අවකාශ්‍ය සලසා දෙමින් කටයුතු කිරීම මහත් ලාභයක් වගේම මහත් වූ භාග්‍යයක්ප් පින් ත්න්නේ. මොකද මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමන්ටත් මේ ධර්මකාරණා පිළිබඳව ආශාවෙන්න අපි විසින් කියියෝපපු ධර්මදේශනාවක් ලක්වසි ලවසි බෝ දෙනෙක් ශ්‍රවණය කරනවා. අප විසින්ද මේවා ශ්‍රවණය කළ යුතුය කියලා තමනුත් මේ ධරමයට යොමු වෙනවා. එඒ වගේ තමන්ගේ පවුල ඥාතිහිතමිත්‍රාදීන් අදවස මේ ධර්මදේශාව යනමයි කියලා දෙකල දෙං ඔ පිංගතුරල කියන්න ඇතිනි අදවසමහි අපේ ධර්මදේශනාවක් යනවා ශ්‍රවණය කරට ආදීවශයෙන් මේ ශ්‍රවනය කරන්නට යොමුුවීමත්. ඇසු ධරමකාරණාව නැවත ඇසීමත් ඇසනු ධර්මකාරණාව නැවත නැවත සෙහිවීමත්. කියනමි මහත් වූ ලාබයට බුද්ධෝොත් පාදකාලයේ ලැබෙන්න පරම්ම හරයට හිමිකම් කියන්නට ලැබීම ඔය පින්හතුළ ලබපු ලොකූ ලාභයක් ලොකු භාග්‍යට එනිසා. ඔබට මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස්වන කොසල්, සියලු දෙනාටම තමතමන් ප්‍රාර්ථනය බොහොදීන්ගෙන්. උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතින. සුක පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනා වන් මෙයුතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සෝදානම් වන්නට ඕනි. පඟත්න අපි බොහෝකාලයක් තිස්සේ ලක්දිවපුරා විවිධආකාරයෙන් ධර්ම දේශනා කරමින් යන අතරතුර, දැකපු දේවල් තමයි මේ මිනිස්සුන් ධර්මය කියන එක පරිහරණය කරන්නේ නිශ්චිත අවබෝධයක් හිතේ දරාගෙන නෙමි. සාමාන්‍යෙන් යන ධර්ම දේශනා රැල්ලට මහුවෙලා, සාමාන්‍යෙන්ක ධර්මදේශනා රැල්ලක්කිවට ඔයිපින් තු ලහිතක් හිතන්න එපා මොකද මේ බුද්ධවාාසනයක් බුද්ධෝත්පාද කාලයක් මේකෙද්ද කළයුත්තේ එකදිගට එකදි එකදිගට බනාාසාසා, බනාසාසා. සුතම ඥානී වර්ධනය කරගෙන හිඳීම පමක් ෙිැ ප්‍රඥා චෛතසිකය ගැන විස්තරනවානි අබිධර්මයේ. ා යිතසකයඇන් පිගත් මේ පොඩි පහය එකක් නෙම මේ බුද්ධ සාසනයම කැටිකරල බුද්ධ වාසනීම හරය තියෙන එක තැනක් මොකදදකි ලැහුවත් ප්‍රඥා චෛතසකය ගැ තමයි විස්තර කරන්නවෙන් මොකක්ද මේ ප්‍රඥා චෛතසකය තමයි එක්තරා විදිහට ප්‍රඥා ඉන්ද්‍රී වශයනුත් එක්තරා විදිහකට මෝහය කියන එක දුරු කරන්න අමෝහය කියන ස්වභාවයටත් කියන තවත් නමක්. මෙන්න මේ ප්‍රඥා චෛතසකය වර්ධනය කරගන්න යනකොට, සුතමය ඥානීින් විතරක් සීම වුණත්මගේ පින්වත්න්නේ ඒ සුතමය ඥානය ධර්මවබෝධයක් ලබාදීමට තරක් සමර්ථ වෙන්නේ නහේ. සුතමය ඥානය චින්තාමය ඥානී භාවනාමේ ඥානය කියලා කිහිපයක්තිේ නොම ඥානවල ප්‍රඥන් චෛතසකේම එක ස්වභාවයන් සුතමය ඥානී කලා කෙන කෙනෙක්ගින් අහල ගෙන ගත්තු දේව. ඒය හලිගෙනගන්න දේවල් අර කර්මාන්තය යදි ලනෙමි දෙන් අපි එහිතමුකෝ කෙනෙක් මැටි කලයක් හදන්න කොහොම දෙ කියලා කාගින් හරි හාගන්න. ැටිලයක් හදන්නේ කොහොමති කියලා හගත්තට එයා කිය මැටිටිකක් ගන්න මෙන්න මේ විදිහට කලා කරන්නන්නේ මේ විදිට රව්ම අතින් අල්ලගෙන රව්ම කරකෝණකට කරකෝුණකට මටිකලයක් හෙදේ. තතිැන් ඕක පිංගත්න සුතමය ඥානයක්න මැටිකලේ හදන්න ගියාට පස්සේ ඔය සුතමය ඥානී කියක කෙනෙක්ට මදි. එක ඇහ්වත් පලියටම මැටිකලයක් හදන්න බැෑ. ඒක ඊටවඩා එහටගේ සංකීර්ණ කාරයක්. ඒ වගේ මැටිකලයක් හදනව කියනෙ එකම ඒ තරන් එයාටගේ සංකීර්ණ කාරණයක් නම්. ධර්මවබෝධය කරනවා කියනක කොයි තරම් මෙහටගේ සංකීර්ණ කාරණයක් වෙන්න ඇත්ද. මෙන්න මේ සංකීර්ණ කාරණය කරන්න පින්ගන්නේ දැන්. සුතමය ඥානී විතරක් ප්‍රමාණවත් නැති බව මේ බණටික ඇහෙන මානයේ සිටන සියලු දෙනෙක්ම අවබෝධයම දැනගත යුතුයි. ඉළඟට චින්තාම ඥානය කෙක ඇන්න පි ගද කාගක්මත් ආගන්න නැතුව ැ චින්තාමේ ඥානය කලෙක හම වර්තමානයේ විධර්ථථන තියෙනවානේ අහපුුව එකක කල්පනා කිරීම චින්තාමේ ඥානයයි කියනවා. ටම ජින්තාමය ඥානය පිළිබඳව ඔය පාටයියේ සූත්‍රයේ වගේ ටීකාවන්වල සඳහන් කරලා තියෙනවා. මේ චින්තාමය ඥානී කියන එක මගේ පින්වත්න්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ඇති වෙන සච්චානු ලෝමික ඥානයට එක ඇන්න මේ සංකරුපෙක්කා ඥානයෙන් පස්සෙ මාර්ගවස්ථාවට පැමිණෙන්න කලින් ඇතිවෙන අන්තිම ඥානී විදර්ශනා ඥානය, සච්චානු ලෝමික ඥානී කියලා. ්චිම වික බෝසතාාණන් වහන්සේට බුදුවෙන්නට පාර්මි පොර ලවෙල්ල බුදුුවෙනාත්ම භාවේ බෝසතාණන් වහන්සේටත් පස්්චිම භවික වූ පසේ බුදු බෝසතාාණන් වහන්සේටත් මෙන්න මේ අනුල ෝම ඥානයේ සච්චානු ලෝමික ඥානය කියන එක චින්තාමේ ඥානයයක් වසෙන් කාගෙන්වත් අහලගෙනගත්ව එකක් විදිහට නෙමැයි සොකී අවබෝධයෙන්ම පහල වෙන එකක්. තවත් චින්තාමේ ඥානයක් කියනවා ඒකට කියැනෙම්මස්ස කත. එකනි කරම පිළිබඳව වූ වැටහීම මේ ඇතිවෙන පින්ගත් මේ පර්මි පිරිච්ච හා ප්‍රාඥත්තමයන්ට සාමාන්‍යින් මේ කම්මස්සකත ඥානය කිය එක තව කෙනෙක් කියල දෙන්න කලින් තමන්ග සභහා වශයෙන් වැටහෙන්න්න පුළුවන්කම තියනවා. ඉතින් ඒනිසා මේ ප්‍රඥාවත් එෙක් බැඳිච්ච බුදුදහම අපේ පින්වතුල ලේසින් ගන්න පත් පේනෝනවට මේ සුත්තමය ඥානය චින්තාමය ඥානී මේට මුලා නොවී ඔය පින්වතුල් අනි වාරෙන්ම විදර්ශනා භාවනාවෙන් උපදින, භාවනාමය ඥානයට යා යුතුමයි. භාවනාමය ඥානය කියන්න උපදින්නේ. විදර්ශනාවෙන් උපදවාගන්න ඥානයෙන් මයි මේකට තවත් කියනවා. මාර්ග සම්පන්න පුද්ගලයාගේ ප්‍රඥාවත්, භාවනනාමය ඥානයෙකිල්. එක භාවනාවෙන් උපදින එක. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගන්න උදේහවස බනහන මේ මිනිසුන් කල්පනා කළ යුතුයි. අපිටට සංස්කාර පිළිබඳව අහල දැනගත්තු ඥානයක් විතරක් නෙමෙ. නිකං අපි විසිංහිතල ඇති කරගත්තු ඕලාරිකඥානයක් නෙමෙේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔස්සේ. කරපපු නිවැරදි මනසිකාරයකින් උපදවා ගත්තු. විදර්ශනා භාවනාවෙන් උපදවාගත්තු. විදර්ශනා ඥානයක් අපිට අනිවාරෙන්ම මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න යනගමන තේබිය යුතුයි. පිඟති දැන් මංහෙම කියන්නේ. යම්යම් කාරණ රාශ්‍යක් හිතේ දරාගෙන. තින් මේව එකවෙලාවේ මේ ගුවන් විදුලි මාධ්‍යක් හරහා මේ බනසීයට සීයක්ම කියලවෙන්න පුළුවන්කමක් නැහැ. මේකෙද ඇහෙන වචනටික සෝතදවාරය හරහා වේගයයින් වයගෙන් ඇතිවවී නැතිවවී යන නිසා. ධර්මකාරණ සම්පූර්ණයෙන්ම නොවුනක් තරමක් ගැඹුරු නිසා කෙනෙක්ට වැටහිෙන ප්‍රමාණි අඩුවන්න පුුවන්. එහෙමයි කියල යපංහ තුළ අලස වෙන්න එපා. එහෙමයි කියල ඔයපංග තුළ කුසීත වෙන්නා. මේකට ුවමනාවෙන් කනතියාෙන මේ බෝම රේඩියුව එක ළඟට කරගෙන හරි කනතිය ලහං ඉඳලා. මේ කියන කතාව තේරුම් ගත්තොත් තමන්ට මේ බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන්. පරම හරය නෙලාගැනීමට ශක්තිය නිසැකවම ලැබේවි. එනිසා අපින් ගත්න මේ භාවනාවට අනුයුක්තවෙච්ච විදර්ශනා ඥානයට, අනුයුක්තච ධරම දේශනා මාලාව. ධරම දේශනා කෙහිපය, පින්වතුලගේ ජීවිත වෙනස් කරන දධර්ම දේශනා මාලාාව බවට පත් කරගන්න. උඩදු යටිකුරු කරන ධහමදේශනා මාලාාවව බවට පත් කරගන්න. සංස්කාර පිළිබඳව නාමරෝක පිළිබඳව ක්‍රමයෙන් කුඩා තැන පටන් ගාම්බීරර්ථ දක්වාම, සෝවාන් මාර්ග පල සකදාගාමී මාර්ග පල අනාගාමී මාර්ග පල කියන. අරිහත් මාර්ග පල කියන මේ උතුම් තත්ත්වයන්ට හිතපත් කරගන්න නවශ්‍ය කරන සෑම විදර්ශනා කරුණක්ම, අපි දේශනා කරන්ට බලාපොරොත්තු වෙන. එනිසා මගේ පිවත්න්නේ මේ කියයාාගෙන කාරනාව ඇතුලි ඔබට සහරක්වට සැකහිතෙන්න්න පුළුවන් මේ එතකොට සාමින්න්හසමේ නහන් එපා කියලද කියන්නේ. නැහැ. බනහන් හැබැයි එපා මන්න කින් දැ ඔයි පිව තුළ නාලක මහරහතන් වහන්සේ ගෙන දන්නවන්නේ මේ නාලක මහරහතන් වහන්සේ පි මෝනේය වත පොරොපු භික්‍ෂණ හන්සේ මේ බද්ධවාාසන. මේ නාලක උතුමන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගාවට කෙලින් ඇවිල් ඇහුවේ වෙන මොනවත් ඇහවෙනේ. අන්‍යාතමතන් වචනං අසිතස්ව යතා තතං. තන්තන් ගෝතම පුච්චාමී සබ්බ දම්මාන පාරගුන්. කියල පින්ඟඳීමේ මෝනෙයන් උත්තමං පදන් කියලා අවසාහිනිදි මොනී වත කියනක පිළිබඳු විචාලා. මෝනීයේ වත කියනක විචාලට පස්සේ මේ නාලක තෙරුන්වහන්සේට නැවතවාරයක් බුදුරජාණන් වහන්සේව දකිනාශාවක් කාවින්නේ. ආපෝ් සරයක් බුදුරජාණන් වහන්සගේ දහම්මා ආණ්ඩාසාාවක් කාවිත්නේ ආපව සැරයක්. න පිඳ ද පങ ප පාන් සතිහරි, පීත කසි ක්රි ොකක්හරි දුහම. ඒ ආහ් ආපහු ආපහු ආපහ් හලා මෙසේජෙක කුද්දාලා කෝල් එකකුද්දීලා භාවනා වැඩ සටහනෙ හලා නැවත ධර්මසාකච්ඡාවල දත්තාල මේ කහල ඉවරයක් නෑන හැබැ මේ තෙරුන් වහන්සේ කියන එක හරියට එක පාර අල්ල ගත්තා. අල්ලගෙන් ආපහු සරයක් නැම් පහන්සිතින්වතමයි බුදුරජාණන් වහන්සේ වදනාකරගෙන වනට වැඩි. හැබැයි ආයිත් බුදුරජාණන් වහන්සේ දහම් වසන්නට ආසාාවක්කාවින. බුදුරජාණන් වහන්සේ දකිින් ආශාවක් කොපදවා ගත්තින. බුදුරජාණන් වහන්සේගේ ධර්මකාරණා විමසන්න. ක්ග ගත් කිසිම දවසක බුදුරජාණන් වහන්සේ දකිඩ නොපැමිණ මේ නාලකතරුන් වහසේ උත්කෘෂ්ට විදිට මේ මෝනීය වත පිරුවත්. පිඟක්ත් මේ මෝනීය වත කියනක පුද්දුම ප්‍රතිපත්තිය. මේ මෝනීය වත යමෙක් පිරුවත් එයා රහත්වීමෙන්වතම ඒ කෙලවරගන්න. එක මේ ප්‍රතිපත්තිය කෙලවර වෙන්නේ මේ තියනව සුත්තනි පාතයේ නාලක සූත්‍රේදී. කලා මේ ප්‍රතිපත්තිය පුරණ කෙන ඒකාන්තෙන් අවසානිදිරහත් වෙනවා. හැබැයි. හැමෝටම පුරන්න පුළුවන්කමක් නෑ. එක බුද්ධ සාසනයක. එක්ෙනට මේ අවස්ථාව ලැබන්නේ පෙන්වත්න්නේ මේ ප්‍රතිපත්තිය පුරණැකෙන ප්‍රථජන කාලයේදීම කිසිම කෙලෙස් ධර්මයකට තමංගාව උපදදින්නට ඉඩ නොදී හරිම දුෂකර ප්‍රතිපත්තිය පුරන්න ඕනිේ මේක පුරන්න හැමෝටුම් බැකිව කාරණනාවක් ඇතිව මේ දුෂ්කර ප්‍රතිපත්තිය යම්කිසි කෙනෙක් උත්කෘෂ්ට වශය පරෝත් එකන හොඳම විදිහට පිරෝත් එයාට උපරිම ජීවත් වෙද වෙන්නේ මාස හතයි මධ්‍යම ප්‍රමාණයින් පිරුවෝත් අවුරුදු හයි. අන්තිම ලිහිල් ප්‍රමාණයෙන් පිරුවොත් ඒත් පිංගත්නයාට සොලොස් වසකට වඩා අවුරුදු දහසේකට වඩා නම් මේ මනුෂ ලෝකයේ ජීවත් දෙන්න පුළුවන්කමක් නැ ගහයින් ගහට යමින් වනයෙන් වනයට යමින් එකම ගම රෑවල් දෙක් එලි නොකරමින් පුරපු මේ නෝනේය ප්‍රතිපත්තිය පුද්දු මාකාර ප්‍රතිපත්තියක් මේ උතුමන් වහන්සේ මහරහත් භාවියට පත්වනා දැම් බලන්න ඔබට මේ කාරණාව හද්ද ඔබට දරමේ හදදි ඔබට තේරෙන් ඕෝනි. බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් හරි ඔළුවට දරාගෙන නැවත වාර්යක් සංස්කාරය පිළිබඳව නොවැලීම ඇතිකරගෙන, නැවතවාරයක් සංස්කාරය පිළිබඳව කලකිරීම ඇතිකරගෙන යමෙක් මේ සංස්කාරයන්ට කලකිරෙනවන. සංස්කායන්ට නොවැලෙනවන. නැව නැවත නොවැලීමත් කලකිරීමට ඇතිකර ගන්නව වනන්න. ඔහුටම මේ මාර්ග පලයන්වල්ට යන්න පුළුවන් මිසක් නැතුව මේ රැල්ලට බන හලා, රැල්ලට බනහලා එහම යන්න පුළුවන් නිවනක් නං. බද් වාාසනී පෙනෙන්නට නැත. එනිසා පිංගත්න්නේ බොහෝම හොදට මතකතියාගන්න මේ බුද්ධසාාසනී ඔබට ලැබිලතින ධර්ම මාර්ගය, ඔබ විසින් වැඩිය යුත්තක් ඔබවිසින් අවබෝධ කළ යුත්තක්, ඔබවිසින් කල්පනාවන් දතයුත්තක් මිසක්. රැලිවල්ට අහුවෙලා. පින් පොත්ලියලා මම කියන ඒවා නරකයි නෙමේ ඒවා හොඳයි හැබැයි එපන් මන්න කින් විතරක් ඔබට ධර්මා අවබෝධය කරනවා කියන එක නම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නෙම නැ පිගත්තිී. ඔබ විසින් මේ ධර්මමාර්ගේ වඩත්දි දැන් අපි භාවනා වැඩ සටහන් කරනවා ලක්දිව පුරා විවිධ ආයතනත් එක්ක මේ තැන්වලද අපි හනව අම්ි දැකොහොමද අවරදු හතලිය පන්හාක්නේද? දැන් විදර්ශනා භාවනාහෙම කරලා තියනවද.න ඔෝ ස්වාමීණීි විදර්ශනා භාවනා කර තියනල අත උස්සනවා. අතිස්වුවට පස්සේ ඇහුහාම මොනවාද මේ කරලා තියෙන විදර්ශනා භාවනාව කියලා. එක්කො කියන්නේ කේසාලෝම නකාදන්තාකය අසුම් භාවනාව කලා. නැත්තන් අට්ික සංඥාව කලා. නැත්තම් මරණ සතිය කළලාය. මෙන්න මේගේ හරිම ඕලාටික විදියටට තමයි විදර්ශහා භාවනාව කියනකට අර්ථගන්නල තියන්නේ. පින්වත්න්නේ විදර්ශනා භාවනාව කියනෙක්. අඩුම උදැව්‍ය ඥානීවත් උපදවාගන්නකං. උද අවව ඥාණයටට එනකම්ම තරුණ විදර්ශනාව කියල කියන්නෙවත් නැහැ. විදර්ශනාව පටන්ගන්නේ උදයවවිඥානීෙන් පස්සේ. එනිසා මතකතියාගන්න. ක්‍රමාණු කූලව මේ ධර්මමාර්ග වඩන ඔබ. ඔබ විසින් ඇතිකරගත යුතු ඥාන සම්පූර්ණ ඥාන එකොළහක් තියෙනවා. මේ කොළහ හොඳට්ට මතකතියාගඩ. මේක ලියාගන්න. මේවා ඔබේ පිංවත්න්නේ ඔබ සන්තානය තුළ වැඩිය යුතු. දර් මේවා ඔබ තුළ වැඩියයුතු ඥාන, ඔබ විසින් උපදවාගත යුතු මානෙසික තත්ත්වයන්. අංක එක. නාමරෝප පරිච්චේද ඥානය, ඕකට තව නමක් කියනවා නාම රූප ව්‍යස්ථාපන ඥානය කියලා. දෙක සම්මස්සන ඥානය ඊළඟට මෙන්න මේ දෙකින් පස්සේ නාමරූප පරිච්චේද ඥානයත් සම්මස්සන ඥානීනුත් පස්සේ, ඔබ විසින් පදවාගති යුතු සෙසු විදර්ශනා ඥාන තමයි උදේ අව්‍යිය. බංගානු පස්සනා බයතු පට්ඨාන, ආදීනවානු පස්සන, නිබ්බිධානු පස්සන මංචතුකම්්‍යතා පටි සංකාානු පස්සන සංකාරුපෙක්කා සහ අනුුවම ඥානයකෙන ඥාන නමය. මේ නමයැයි, ඉස්සල්ලකේපු නාමරෝප පරිච්චේද ඥානයේ සම්මස්සන ඥානයයි, සම්පූර්ණ ඥානය එකොළහක් ඔබ මේ මනුස ජීවිතයෙද්දේ සම්පාධනය කරගත්තුොත් ඔබ. යම් මාර්ගඵලයක්ක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් පිහඳමි සෝවාන් වෙන්න හිතන එක, සකදාගාමී වෙන්න හිතන එක, අනාගාමී වෙඩ හිතන එක නවත් අන්න. සෝවාන් වෙනවා කියන කතාව නවත් අන්න. මෙන්න මේ විදර්ශනා ඥාන උපදවාගන්න වීර කරන්න. ං රල්ලට අත්තුස්සගෙන බෞද්ධ කොඩි ඔලුව ගට ගාගෙන. බෞද්ධ ඇඳුමක් ඇඟට දාගෙන අපි සෝවාන් වේවා අපි සෝවාන් වේවා කියල. ඔබ තාමත් මේ මිත්‍යා දෘෂ්ටික දේවාල් පස්සේ දුවන එක නම් කරන්නේ. ඔබ තාමත් බුද්ධ වාසනයට ඇල්ල අඩන්න දරුවට පිරිත්නූල ගට ගගන් යනෙක නම් කරන්නේ. ඔබ තාමත් මේ බුද්ධ ශාසනින් ජරාවට පත්නොවී ව්‍යාදියටට පත්නොවී මරණයට පත්නොවී ඉන්න ක්‍රමවේදයක් නම් හොයන්න ඔබට. ඉස්සම දවස අත් දෙකයි කකුල් දෙකයි. ඔක්කො මහස ස්සල මාව සෝවාන්නේය වාකිව්වත්. ස්ෝවාන් පලේ නම් ලැබෙන්නේ නැහැ. ඔබ මේ සංස්කාරයන්ගේ අතහර්තය දැනගෙන. අඩුම කංකා විතරණ ඥාන විශුද්ධියවත්. මේ කංකා විතරන ඥාන විශුද්ධිය කියලා කියන්නේ. පොඩි පහේතනක් නෙමයි. යමෙක් මේ කංකා විතරණය කියන ස්වභාවට පත්තුනානන්. ඒකන්නේ කාංශා විතරන විශුද්ධියට පත්වනාන. මේ නුවනින් යුක්ත යෝගාවචරයට විදරශකයායට කියන්න නමක්. ල්ල ෝතා පන්නන්නේයා කියලා. එක මෙයාම මාර්ගඵලයකට පත් වෙලා නැහ. මාර්ග පල අදිගම කරලා නෑහ. නමුත් අධිගම උපාය වූ ප්‍රතිපත්තිය පිහිටල ඉන්න නිසා ඒක ඇඩි පිගඳ මෙයා නියත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම මාර්ග පලයක් අධිගම කලත් නැතිවුණ එකන මාර්ගඵලයක් සාක්ෂාත් නොකලත් නියත්ති නිසකවම සුගති පරායන වෙනවා මයි කියන අර්ථයෙන් නියත ගතිකයක් කියලාලා තියනවා. ල්ල සෝතාපන්නය කියලා තියනවා.දන් සෝතාපන්න පලට පත්වනාම අපායට දුර්ගතියට විනිපාතියට අප වැටෙන්න්නේ නෑනේ ඒක නිසැකවම නිසැකවම අපයි ප්‍රහීනයි. අපායි භ්ගාමී බියජනහ. පින්ත් විදර්ශනා ඥානවල උදයව්‍ය ඥානයට යන්න කල යම්කිසි කෙනෙක් කංකා විතරන විශුද්ධිය මේ සමදි ගමයෙන් ලබන ප්‍රතිෂ්ටාව ලැබුවනවා. නාමරූප පිළිබඳව ඇති වූ සමයයක් දර්ශනය නිසා. නියමාකාරව වූ දුක්ක සත්ත්‍යය දැනුම නිසාේමනා නාමරප ව්‍යස්ථාපනින් ඇති වෙච්ච. දම්ම ටි ඥාී ඇතිවෙච්ච සමුදිය සත්්‍යය නිසා. ඒකම මෑතකාලීන අනිත්‍ය වශයෙන් මෙෙහිකිරීමෙන් ඇති වුණ වූ මාර්ග සතය නිසා. විශිෂ්ට්‍ර ඥානීන් දැනගෙන්න්න, නාමරෝප ප්‍රෘත්තියෙහි දුක්කභාවේ දැනගත්ත නිසා. එක්තරා විදිහට අප්‍රගැනේ ම නාමරෝපයන්ගේ අප්‍රවෘත්තිය නිරෝධය දැනගත්තු නිසා. නිවනට නැමුණු හිත් ඇත්තේ චතුරාර් සත්‍යයන් අධිගතහෙයින් අධි ගමනය කරල ැතිවුනාට. ඒ මාර්ගයට අධිගත වෙච්චහෙයින්. අපා උපත්වයට භහුයයි කියල සහිපත් කරනවා. සෝතාපන්නේ භූමියටම භහුයයි කියෙලා සීහිපත් කරනවා. එනි සමය උත්තමයාට කියනවා. චුල්ල සෝතාපන්නේ නැත්තම් නියත ගතිකය කියලා. බලන්න කොච්චර ලස්සන ප්‍රතිෂ්ඨාපනයක් කෙනෙක් අංකාභවිතරන විශුද්ධිය කොළො. මේ විශද්ිය සම්පාදනය කළ ගත්තොත්. එයා පිංවත්න අපාය උපත්වයට භහුය. එයාගේ උපත්තියක් යම් භෞවි්‍ය උපත්තියක් තියෙනවා නම් එ භවවි උපත්වය සෝවාන් වෙන්න පුළුවන් භවයකටම භවුය නිසා මෙයාට කියේනමගේ පිගත්න චුල්ල සෝතාපනයක් කිය බලන්න මගේ පින්ගත්න කොච්චර ඔබ මේ ශසනය ප්‍රතිඵල ලබන්න පුළුවන් කෙනෙක්දකර. ඔබ කොච්චර අනාතනොවිච්ච කෙනෙක්ද බලන්න ඔබ කොච්චර අසරන නොවිච්ච කෙනෙක්ද බලන් හැබැයි. මේ නාම්රූප පරික්ෂේද ඥාන ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. සම්මස්වන ඥාන ගැන කිස්සිම දෙයක් දන්නේ නෑ උදෙහව්්‍ය බංගාන්නු පස්සන භහිතු පට්ා ආදී ඥාන පිළිඳව කෙසිම දෙයක් දන්නේ නැහැ දන්නේ නැතුව. ඔබ කොහොමද නිවන්දකින්නේ පිංගත්න්නේ. ධර්ම දක්ෂිනා. මේ ධර්මයට අනුග්‍රාගරීම් වශයෙන් සිද්ධ වෙන මේ ධර්ම දක්ෂණනා දේශනා මාලාව අපි කල්පනා කරනවා. ඔබටවශ්‍ය කන ඔබ. රුවන් වැලි හ සෑයිතිහාස කතාව. දන්නවා මහාවන් සිතිහාසකතාව දන්නවා සේරුවිල මංගල සෑ යිතිහාස කතාව. දන්නවා දළදාමාලිගා විතිහාස කතාව දන්නවා. මේ ඔක්කොම ඔබ දන්නවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා නිසකවම ඔබට ඔබ විසින් නිර්වාණය අවබෝධ කරගන්න යන්න ගමනි. වටහාගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද. අවබෝධ කරගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද. ඒ ධර්මතාවය බෝහම පරිස්සමින්. බොහොම ආසාාවෙන් බොහොම වුවමනාවෙන් ඉගනගන්න පුළුවන් ලට්ෆෝම් එකක් මේක එක පසුබිමක් කරන්නට, මේක පාදකයක් කරන්නට මේ පදනමක් කරන්නට ඔබේ ධර්ම මාර්ගයේ ධර්ම කරුණු සහවිදර්ශනා භාවනාව වැඩිදියුණු කිරීම පිණිස. එනිසා අදමී ධර්ම දේශනාව ආරම්භ කරද්දිම මම මේ කියන්නේ මේකෙන් ඇහෙන ධර්මකාරණ එක පාර මතක හිටින එකක් නෑ. එක පාර ඔළුවට යන එකක් නෑ. එක පාර තේරණ එකක් නැහැ හැබැයි හොන්ඳටක් කනතියාගෙන වුවමනාවින් අනිත් වැඩ ඔක්කෝම නවත්තල පුංචි පොතක් පෑනක් අරගෙන මෙතැන් ටැවිල්ල ඉඳගෙන මේ කියන් ධර්මකාරණ ලියාගන්න මතකතියාග නැවත නැවත් ශ්‍රවණය කරන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහ කිරීමම ඒ ගන්න වීරයම ගන්න ව්‍යායාමයම ඔබට සෙහය පිනිිසත් සැහය සමාධිය පිණිසත් සමාධිය ප්‍රඥාව පිණිසත් ඒ කාන්තෙම හේතු එන ධර්මදේශනා මාලාවක් බවට පත්වේ වී. එනිසා පින්ගත්න මේ ධර්මතාාවය න අවබෝධකරගන්න යන්න අපි දැමි නාමරූප පිළිබඳව අවබෝධ කරග යන වනනි ගමනක් මේ නාමරූප පිළිබඳව අවබෝධ කරගන්න යන්න ගමනය ඔබට තිබියයුත්තු ප්‍රධානම චිත්තයේ ඇතිකරගතයුතු ධනයක් තියනෙනවා. ධනය තමයි දැඟ ආලක යක්ෂ්‍යාහනවනේ කෙෙන් සූද චිත්තං පොරිසස්ස සෙට්ට, ින්සූ සුචින්න්නෝ සුකමාව හතේ කෙින් සූ භවේසාදු තරං රසානං කතං ජීවින් ජීවිත මහ සට්ටක් ොමයි වනන්නේ මේ වෙලාව බදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ සද්දීද චිත්තං පොරිසස්ස සෙට්ටක්, දම්මෝ සුචින්න්නෝ සුකමාව හාතිේ ස්චං භවේසාදු තරං රසානං, පඥ්ඥා ජීවින් ජීවිත මහු සැට්ටක් මෙතන් දිහානවා නවත ප්‍රශ්නයක් තංසු තර ති ෝගන් කතංසු තරති අන්නවං, කතං සු දුක්hangං අච්చේතේ, තංු පරිසුද්ජති. බුදුරජාණන් වහසගේ පිළිතුර තමයි, සද්දාාය තරතිී යෝගං, අපමා දෙහෙන අන්නවං විරියන දුක්ක මච්චේති පඥායි පරි සුද්තති. බුදුරජාණන් වහන්සේ ොහම අලස්සටම පිතුර දෙෙන මගේ පිහතුලළම ාතන්ව තේරුම් දවන තංසු ලබතේ ප්ඥං කතන්සු විින්දතේ දනං කතන්සු කිත්තිං පප්පෝති කතංමිත්තානි ගන්තති. අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. බුදුරජාණන් වහන්සේගේ අහපු සියලුවම කටලුවල්ට පිළිතුර දෙෙනනමගේ බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙෙනවා අර මේ ලෝකයේ යමෙකුට ධනයක්තිය. ම් ඒ ශ්‍රේෂ්ටම ධනය තමයි ශ්‍රද්ධාව. ධර්මය පුරදුකරොත් තමයි සො එලවන්නේ. රසයන් අතර ඒකාන්තිං සත්‍යයම මිවුරු රසය වෙන වගේම යමක්ගේ ජීවිතය ශ්‍රෂ් භාවයට පත්වෙනවා නං. ප්‍රඥාවන් ජීවත්වෙන කෙනගේ ජීවිතයමයි ශ්‍රේෂ් භාවට පත්වෙන්නිකිෙවා. කෞුද මේ ඕගේ තරණය කරන්නෙ ලැහවා ්‍රද්ධාව තමයි මේ ඕගේ තරණය කරන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි මේ ෝගේ තරණය කරන්නකිෙල්්වා. එනිසා මතකතියාගන්න. ඔබ මේ ධර්මතාවේ තේරුම්ගන්නේ යනකොට. ඔබ විසින් අවබෝධකරගත යුතු පදාානම කාරණාව තමයි. ඔබගාව තිබී යුතුයි, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාක් ඥානය පිළිබඳව පුද්දුමාකාර ත්‍රත්්ධාවක්. බුදුරජාණන් වහන්සේගේ ඥානී පිළිබඳව අල්පමාත්‍ර වූ හෝ සැකයක් තියෙනවන්. සර්වඥතාක් ඥානී පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවන්න. ඔබට කිසිම දවසක, ධර්මතාාවයන් අවබෝධ වෙන්නේ නැහැ මොකද දැන් සමහරුන්තු මේ සර්වඥතාඥානය දැම් පටව්‍යාපෝතය ජෝවායෝ වන්නගන්ද රසෝජා කියෙන සුද්දාාශ්ඨකය විද්‍යාඥයෙක්ට ඕකට හැටපෙන්න්නේ නෑන පින්වන්නේ නේ සුද්දාාශ්ටකයන්ගෙන් හැදිච්ච එක සන්තති රූප කලාපයක් න ශරූප කලාප රාශර්කය සන්තතියක් තමයි විද්‍යාඥනක්ට අහුුණොත් අහුවෙන් විශේෂයෙන් පටවි කියල කිය යම් කිසි ද්‍රවවයක් නේ මැටිරියල් එකක් නෙම නජිය එක එකන්නේ ශක්තිය මටිරියල් එකක් නම් අන්වීක්ෂයකින් හරි මොක්කරයකින් අල්ලල බලන්න තිබ්බා. නමුත් පටවි කියන්නේ මැටීරියල් එකක් නෙමේ ඒක කිසිෙම අන්වීක්ෂයකට කිෙසිම උපකරණයකට අවවෙන්නේෙ නෑ. කිසිම ටල් එකකින් ඒක විග්‍රහ කරන්න බෑ. මොකද. ඒක ලෝකයේ පවතින ස්භාවයක්. ඒක ලෝකී පවතින ශක්තියක්. ඒක ලෝකයේ පවතින ක්‍රියාවක්. ටම කියනවනං ඒ එනර්ජියක් ශක්තියක් මක් මැටීරියල් එකක් නෙමේ දැන් ඔය පංවතුල්ලට විදුලිය කියන එක කවදාවත් දකින්න පුළුවන්ද. හැබැයි ඔබ කියනවද කවදාහරි විදුිය නෑ කියලා විදුලිය නෑකෙල ඔබ කියන්නේ නෑනි විදුලිය නෑ කියල කියනවනං විදුලිය පේන්නේෙ නෑ කියල කියනවනක් කරන් ෆයිර්ර එකක් මැදෙෙන් ක පල ක අතති කියල ලන්නකො. එතකොට ඔබට දැන මැටේරියල්ස් නොවන එනර්ජියකක්. පිට මේ ලෝකේ තියන බව. පටවි කියන්නෙත් මේගේ ස්වභාවයක්. ආපෝ කියන්නෙත් මේ වගේ ස්භාවයක්. තේ ජෝ වායෝ කියයන්න මේ වගේ ස්වභාව. එනිසා ඒක කිසිම කෙනෙකුට අල්ල බල ඔබල විද්‍යාඥනයෙක්ට ස්කන් කරල ක්රේ කරලස්කෑන් එකක් කරල ගහල බ්ඩ් රිිපෝට් අග හුවෙන එකක් නෙමේ. ඒක කාට දහවනේ ඒ කහුනේ පින්වත්න්නේ. ාග්‍යව බුදුරජාණන් වහන්සේ නමක් සාර සංකයේ කල්ප ලක්ෂයක් පාරමි ර වබෝධ කර ගතු ೂක්ෂමඥානයට සබං සංකත අසංකතං අනවසේ සං ජානාතති ස ුತඥන සංකත අස ල ර්මයන් . නිරව ශේෂෙන් දැනගත්තා වූ සර්ව්ඥතාක් ඥානයකට විතර මයි. ස්ොකී අරහත් මාර්ග චිත්තය සමඟ බුදු කෙනෙක් ටොපදින සර්ව්ඥතාාවක් ඥානයට මයි මේ ධර්මතාවෙන් අවබෝධ වෙන්නේ. පින්වද සර්වඥතාක් ඥායකව වහම කෙනෙක්ටහිතෙන්න්න පුළුවන් දැන් බදුරජාණන් වහන්සේගේ සර්වඥතාාවක් ඥානයට නැත්ති තස්ස භගවතෝ අන්ඥාතං අධිට්ටං අවිදිිතං අසච්චිකතං අපස්සං අන්ඥාය කියල සෙහපත් කරනවා. අතේතං අනාගතන් පච්චුප පන්නන් උපාදාය සබේ දම්ම ස. පාකාරන බුද්දස්ස භගෝතෝ ඥානමුකේ ආපාතං ආගච්චති. බුදුරජාණන් වහන්සේගේ ඥාන ඉස්සරහට පටි සම්බිදාා මක්ගේ කියනවා උන්වහන්සිේ නොදන්නා ලද්දක් නැහැ. නොදක්නා ලද්දක් නැෑ. ඥානීන් නොපැමිනිච්ච තැනක් නැහැ මේ ලෝකයේ ප්‍රත්‍යක්ෂ නකර පු දෙයක් නෑැ. බුදුරජාණන් වහන්සේගේ ඥානාබි මකයට නොපැමිණි අතීත වර්තවාන අනාගත වූ කිසිම ධර්මයක් නැෑ මෙහම කිව්වාහම කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් ඒක ඇන්නි බුදුරජාණන් වහන්සේටමි ඔක්කොම දේවල් පේනවදනි දැන් අර. සමහරුවන් දක්කමේ පහගේ දවස කහලා තිබ බුදුරජාණන් වහන්ේ ගල්පරලනකොට එකකො මොක ුදුරජාන් වහන්ේ දැක්ක නැතේ. සුදරී නන්දගේ සිදවීම ඇයි ුදුරජාණන් වහසේ දැක්කෙන ඇත්තේ ඇයි නාලාගිරි යනවා කියලින් දැක්ක නඇත්තේ. පෙන්වත්න්නේ හරිම ලස්සන උත්තරයක් දීලා තියෙනවනේ තේවිච් වච්චගොත්ත කියන සූත්‍රයේදී වච්චය මේ ශ්‍රමන්න බවත් ්‍රෞතමයන් වහන්සේ සරවක්නයි. සියල්ල දකිනවා. සියල්ල දන්නවා කියලා යමෙක් කියනව නම් ඒක කිව්වට මක්නෑ හැබැයි ඒක කියනවන මම හැම තිස්සේ හැමේ රියව්විම. ොට යනකොට කනකොට නිදාගන්න කොට නිදාගෙන නැතිවුණහම මට පේවා කියලා පින්ගත්න්නේ ඒ බොරුවක් වච්ච මට හෙමකක්නෙ බුදුරජාණන් වහසේමකිෙන. හැබැයි ආවච්්‍යනා පටිබත්්ධ, කල්පනා කරලා බැලූහම සෙහිපත් කරලා බැලූහම සර්ව්ඥතා ඥාණයට නොදැන් එන්න. අහු නොවෙන්න දෙයක් මේ ලෝකේ නෑ. යාාවතකං ඥානං තාවතක්යයියන්. බුදුරජාණන් වහන්සගේ ඥානිය කොයිතාක්ද භාග්‍යවතුන් වහන්සේගේ. ානිය ටහුණනවෙන මේලෝකේ ධර්මතාවයක් නම් නෑ. හ වෙන ධර්මතාත් එපමන්න මයි කියල සෙහිපත් කරලා තියනවා. එනිසා සර්ව්‍යතාත්ඥානය කියනේ ලෝක පවත්න්නේ හැම දෙයක්මට 24ෝ හවස් මොනිිට කරග ඉන්න පුළුවන් වෙච්චනාායයක් නෙමේ කල්පනරල ැල හමද යි පංග තුල යි පි තුල්ල හ ක්ගාව කියෙල හිත ැලුහ යි පිගුතුලට පේවා හිත ම ක්ද කියලා න හැබයි බුදුරජාන්හන්සේ නොකුත් එහෙම අවට පස නිකම්මපේන කල්පනා කරල ආවර්ජනා කරලා බැලුවත් ආවච්චන පටි බද්ධයි. ආවර්ජන කර බැලුවොත්මයාගේ හිතේ මොකද තියෙන්න්න කියලා. අන්න ඒක බුදුගෙනෙකුට පේනවා. ඒගේ ඔයිපංග තුලටි පටව්‍යාපෝතේ ජෝවායෝ පිළිබඳව කල්පනා ක කල්පනාශක්තියෙන් හිතන්න පුළුවන්කමක් නැෑහ. හැබැයි බුදුරජාණන් වහන්සේත් මේ පිළිබඳව රූපය හැදිල තියන්නේ කුමකින්ද කියල කල්පනා කළ හම. රූප කලාපේ දැක්කා. රූප කලාපය හැදිලතතින් මොුණුවයින්ද කියලා දැක්කාම. ට ව්‍යාපොත්තේ ජෝවායෝ කියන මේ ශක්ති හත ැකතු වෙලා වන්න ගන්ද රස ෝජා කියන මේ හතරත් එක්ක තමයි. අන්තිම මේ ලෝකයේ පනවන්න පුළුවන් යම් මැටීරියල් එකක්. යම් ද්‍රව්්‍යයක් හැදුන නම්. අතින් අල්ලන්න පුළුවන් දෙයක් හැදුන නම්. ඒක හැදිච්ච කාරණ අට මේකයි කිය බුදුරජාණන් වහන්සේ සහිපත් කලා. ඔන්න එතකොට ඔබට ශ්‍රද්ධාව තියන්නේ පැයි මේ සර්වඥතාක් ඥානී පිළිබඳව යම් කෙනෙක්ට මේ සර්වඥතාක් ඥානය පිළිබඳව ශ්‍රද්ධාවක් නැත්තම්. දැපින්හත්න්නේ. මේ අඥඥාන බාල අව්‍යක්ත හිස් මිනිස්සුන් මේ සර්වඥ්‍යතා ඥානයත් එක්ක සල්ලන් කලාට ඔයිපින්න තුළ. කිසිම දවස මේත් එක්ක ඔට්ටුවෙන්යන්නපා. කිසිම දවසක මෙව සැකරන්න යන්න එපා. මොකද මේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතාඥාණී ලෝකයේ පවත්තින ධර්මතාවයන් පිළිබඳව දැනගන්න මිසක්. මේ ලෝකයේ පවතින ධර්මතාරශය පිළිබඳවම කල්පනා කර ලබිච්චකක් පිසක් මේ කාගවත් හිත් කියියෝ කිෝ සාතර කියවන්න ලිච්කක් නෙමේ. හොට තේරුන් ඕන් තක ෝල සාත්තරක යනවගේ කියන්නත් පුළුවන්. හැබැයි. බුදුරජාණන් වහන්සේ එහෙම කලේ අවශ්‍යතන ද විතරයි ඒකනක ඉද්‍රිය පර පරියක්ත්තේ ඥානය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබ්බ කියලා එහෙමනතු උන්හසේ බුදුවෙලා මේ ඒක් කෙන හිත්වල තියනු කුණු ගඩවල් දි ඒක්කෙන උන්හසසිට කරන්න න්න හෙලිකම් දි කල්පනාකාර. නාගතේ බලපු මනස්සෙේ අනානගතය වෙනස් කරන්න යනවාගේ මට හිටානිද මොක්වෙයිද දන්නේෙ ඒනිසා ඒකින් බේරෙන් ඩෝ නිිකිල් උන්හසලාටම ජීවිත තෘෂ්නාවක්ති බැහැ. උන්වහන්සේලා සර්වඥතාක් ඥාන යපයෝගී කරගත්තේම මේ ධර්මතාවන් පිළිබඳ කල්පනා කරන්නයි. එන්න ඒ සර්වඥතා ඥානීන්මි ලෝකයේ පිළිබඳව බැලූහම උන්වහන්සේ දැක්කා. සත්වයෝ පුද්ගලයෝ, ගස් ගල්, යානවානයිඩම් කඩම් මේ පේන්්ඩ තියෙන හැම්ම දෙයක්ම. ෙදල්ලා බෙදල්ලා බෙදලා බෙදල බැලුව හම මේක අන්තිමට මිතුරු වෙන්න නාම සහ රූප කියල දෙකක් විතරයි බව. නාම ගොඩක් ඉතුරු වෙනවා රූප ගොඩක් කිිතුර වෙනවා. ඔන්නො එකකට කියනවා නාම රූප කියලා. ඕක තවත් බෙදල බැලුවවා. ෙදල බැලූ හම දැක් රූපවලනං රූප විතරයි. හැබේ නාම කියන එක ගත්තහම මේක තවත් කොටස් හතරකට බෙදල දක්වන්න පුළුවන්. මොනවද වේදනා සඥා සංකාර විඤ්ඥාන. වේදනා සං්ඥා සංකාර විඤඥාන කියන නාම ගොඩත්. රප කියන්න රූප ගොඩත් එකතු කරහම මේ නාම රූප දෙකට කියපුූ තවත් නමක් බුදුරජාණන් වහන්සේ ලෝකට හඳුවල දෙනවා ඒ තමයි පංචස්කන්දේ කියලා. එක්තරා විද්‍යියකට පංච පාදාානස්කන්දය කිය න්නෙත් මේක. ඒව ෙත් කල යනවා ුලවේ දල්ල ූත්‍රවල දහම උපාදාානයන්ට ප්‍රත්්‍යව නිස්කන්දයෝයහෙන් උපාදාන ස්කන්දයි කියල කියලා තියෙන බව අටවම සහිපත් කලලා තියෙනවා. මෙන්න මේ වගේ නාම රෝප පිළිබඳව වූ යතහාර්ථය එකනි. දැ ලෝකයේ පවතින නාමරූප දෙකක් විතරයි කියනක බුදුරාන්වා සසි පත්ලලා දැම් පිග අපිට ප නෑ. අපි විසින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය ඔස්සේ, අදේ කතපතගගෙන ගිහිල්ල මේ නාමරූප තේරුගන්නවා වගේ. හරීම පරිස්සමින් කල්පනාවෙන් කාලය අරගෙන විවේක අරගෙන නිහස්තනකට ගිල්ල සමාධිමත් හිතකින් සිල්ලකපු කයකින් ඒ ඒකයින් පෝෂණය වෙත්ත සමාධිමත් වෙච්ච පස්සද්ධියට පත්වෙච්ච ප්‍රීතියට පත්වෙච්ච හිතකින්. මේ අවබෝධ කරනවා විනා. නමුරහප ධර්මතා ගෙනන සකහිත ලායව පිළිබඳව පරීක්ෂණ පත්බල ඒ පිඳ එක්ෂෑම් කර කාලිය කෑවෝත්. මේ බුද්ධෝොත් පාද කාලයත් ඔබට අහිමි වෙලා යයි එකයි මේ කියන්නේ. නිසා දැන් අපි ක්‍රමාණු කූලුවම මේ නනාමරූප පිළිබඳව, පහුගිය කාලි ධර්මදශනා දිගින් දිගටම සිද්ද කලා. හැබැයි මේ පිංතුල්ලගේ සුකාවබෝධිය පිණස ැන් අතතේද මේ නාමරූප ගෙන හපුම පිංහතුල්ලගේ නැවත්ත ආවර්ජනාව පිණිස, මේ නාමරූප පිළිබඳව භාවනාවක් එක්ක, භාවනාවක් එක්ක. සම්පූර්ණිම නාමරූප විදර්ශනාව පිළිබඳව කියලන්න කල්පන කරනවා. එතනින් ඔබ නාරෝප රිච්චේද ඥාන පදි නාමරූප පරිච්චේද ඥානී පසේ සමසන ානිය සම්මස්සන ඥානීන් පස්සේ, ක්‍රමාණු කූලේව උදාව භංගානු පස්සන යිතු පට්ටාන ආදී ඥානියන්ටිකක්. පදදින ක්‍රමවේදේ, ඔපදදින විදිහ පිළිබඳව අප විසින්. එකින් එකට පියවරෙන් පියවරට ගලාගෙන හැලෙන දියඇල්ලක් වගේ ඔබට කරුණු පැහැදිලි කරන්න කල්පනා කරවා. එනිසා දැං ගන්න පොතකයි පෑනකයි දැන් අරගෙන ඉඳගන්න මේ රේඩියක ගාවිී. හොඳට මේ කියනටි කහගන්න පින්ගත්න්නේ මනුෂ්‍යය මනුෂ්‍ය කියන කෙනාව බෙද බෙදා දක්කපු, මනුෂ්‍යයට අයිති වෙන පුද්ගලික පොද්දු හැම්ම ධර්මතාවයක්ම සෙහිපත් කරපු මේ ධර්මතාවයන් ඉගෙන ගන්නයි ඔබයන්නේ. ඉතිං මේ කාරණා විග ගන්න කලින්. මෙ මේටිකත් හොඳට අහගන්න. පින්වත්න්නේ ඔ එක්තරා තැනක තියෙනවා බොෝොම ලස්සන පාලි පාටයක් යස් සද්ධහ බලවති යම් කෙනෙක් ශ්‍රද්ධාව බලවත්නම්. විපස්සානාව ආරද්දා විපස්සනාවත් ආරම්භ කරලනං ඉන්නේ තස්ස ගච්චන්තස් තිට්ටන්තස් නිස දන්තස්. නිපත්්ජන්තස් කාදන්තස් ගුන්ජන්තස්, මක්්ග පල පටිවේදෝනාම නොහෝතයකි නත්ති. යම් කෙනෙක්ග ශ්‍රද්ධාව බලවත්නම්. විදර්ශනාවත් වඩනවනම් ඔහුට යනකොට එනකොට ඉන්නකොට කනකොට නිදාගන්නකොට නැකෙටිනකොට ඉඳගන්නකොට කියන මේ තැන්වලින් එක මාර්ගඵලයක් අවබෝධ වෙන්නේ නැතිවෙයි කියල කතාවක් බුද්ධ ධර්මය නෑ. යමෙක්ග ශ්‍රද්ධාව බලවත්තං යස්ස සද්හ බලවති. විපස්සනාව ආරද්දාා විපස්සනාවත් ආරම්භ කරලා නන්තියෙන්නේ ඒ අයියට පින්ගත්න අනිවාරං ධර්මාවබෝධය වෙනම මයි. මේ අත්ම භාාවේදීෙන් නිවන් ලැබීමට නොහැකි වුණුහොත්, භාවනා කරපු එකේ විපාකයෙන් පසුවත්මයක හෝ ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ කරගන්නට හැකි වෙන. නි වා කල්පනා කරලා මගේ පින්වතුල්ලා ආදරෙෙන් මෙ ධර්මතාවයන් නිගෙනගන්න උත්හ කරන්නට ඕන. පින්වත්නේ විදර්ශනාව හෝ සමතය වඩන මිනිසුන් දැන් බුද්ධාසන දෙන්නෙක්කන්නව සමතයානිකයා සහ විදර්ශනායානිිකයා කියලා දැන් මේ සමතයානික භාවනා වඩනය සම සතලස් කර්මස්ථානයන් අතරින් කිසිම් කර්මස්ථානයක් භාවන කරලා. උපචාර සමාධිය අරපනා සමාධිය වශයෙන්, ක්‍රමාණුකූල්ලව දිහාන සමාපත්ති ලෞකක පඥ්ඥාබිඤ්ඥාවන් දක්වාම උත්සාකිරීමට කියනවා සමාධිය කියලා. ඒ ලැබපු සමාධිය පිට ඉඳල්ල නාමරූප ධර්මයන් පිළිබඳව කරන විදර්ශනාවට කියනවා. සම්මත්තය පූර්වාංගම වෙච්ච විපස්සනාව හෙවත්, සමත යානිික ඇහෙවත් සමත පුබ්බංගම විපස්සනාව කියලා. විදර්ශනා භාවනාව කියලාගනද මේකට කේනවනි අර බෝම ලස්සන වචනයක්, සුක්ක විපස්සකස්ස කියලම මේ සුෂ්ක විදර්ශකයාට. සුක්ක විපස්සකස්ස කියලා කියන්නේ. යමෙක් උපචාර සමාධියගාවට භාවනා කරලා මෙට කිනවට පිද ඒකන්ස භාවිත සමාධී කියලා. හෝ ෂනික සමාධියයක් ලබාගෙන චිත්ත විිසුද්දිනාම සමතයානිිකස්ව උපචාරා අට්ට සමාපත්තියෝ මෙම කියලා කියෙන අෂ්ට්‍ර සමමාපත්්‍යයතමයි සම්‍යයානිකගේ චිත්ත්‍ර සමාදිය කියලා කිවේ චිත්ත විශද්ිය කියල කිවේ විපසනයා නිකස්ස පන කේවල උපචාර සමාධවා තස්මින් අසති කනික සමාධදිවා කියෙන කියන. එක් උපචාර සමාධියයක් නැත්තං එතන ඇති වෙන ෂනිික සමාධියක්. මුල්රගෙනයි විදර්ශක භාවනා කරන යෝගාවචරයා, මේ අපි කියලදින භාවනාව කරන යෝගාවචරය භාවනා කල යුත්තේ. පිගත්නී මෙතැනෙදි සමහර ධර්මකතික ස්ථවීරයන් වහන්සේලා. භික්ෂන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදි කියනවා. විදර්ශනා භාවනාවට හෝ මාර්ගඵල අවබෝධයටමි සමාධිය අවශ්‍ය නෑැ කියලා. මේක පිංගත්නී පාලිය හෝ අට්ටකතාවත් එක්ක, ගැලපීමක්තියෙන් ධර්මකතාවක් නෙමි ොකද තිවිදං සමාධීින් පූරේති කණික සමාධින් උපචාර සමාධීින් අපපනා සමාධින්ති කියල අර්ථකතාවත් කියල තියෙන නිසා. සමත පූරවාංගම විපස්සකයා වෙනම හෝවේවා. කෙසේ නමුත් විදර්ශනායානිකය න්නම්. ෂනික සමාධී උපචාර සමාධිකින දෙකෙන් එකක්. පාදක කරගන්න මයි විදසුන් වඩල මාර්ග පලපදවාගෙන නිවන්ඩකින් දෝන. සමත්‍යයානික පචාර සමාදී අර්පනා සමාධී උපදවාගෙන ඒක පාදක කරගෙන නිවන්දකීම කියනක සෙද්ද කරන්න පුළුවන්. එතකොට පගත්න්නේ දැන් මතකති යන දැම තවදරුම් සමාදියමොක්ද කිය හවාගන්න පෙද දැදම තුනක්කිව උපචාර සමාී ර්පනා සමාී කනික සමාදිය කියල මේකින් අර්පනනා සමාධිය කිය ද්‍යානක කියනක ඔයි පින්ගතුල දන්න පචාර සමමාධියයක් කියන්නේ ධ්‍යානියකට ආසන්නව පදතින බූමිය කියන. ධයාාන පත්වෙලාන්න ඇති නමුත්ද්‍යානයට ආසන්නෝම පවතින සිතේ සභාවට කියන නවා කනික සමාධිය කියල කියන්නේ මොකක්ද දැම්ම විදර්ශනා ඥානී පිණිස උත්හවඩන යෝගාවචරයා පිහිතමකෝ ඔපචාර සමාධියය කුත් නැතුව, අර්පනා සමාධිය කුත් නැතුව කෙනෙක් භාවනා කරග යනවා දැම් යාමි විදර්ශනා ඥාන පිස උත්හ කරගෙන කරගෙන යද්දීම යෝගයාට ඇතිවෙනවා ශ්‍රද්ධා වීර සතිසමාධී ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සමසමව දියුණුවෙන කොට ක්‍රමී ්‍යයාගේ විදර්ශනාව මකරයනවා එහම මූකුරාය දර්ශනාවෙන් පිරිසිදු වේගෙන එන චිත්තය, නාම රෝප ධර්මයන් අරමුණු කොටගෙන පවතින චිත්තේකා ග්‍රථාවය එකන් යර. බාහි අරමුණුවලින් බැන් වෙලා නාම රූප ධර්මයන් මවබෝධ කරගෙන අරමුණු කරගෙන. යම් එකඟපතාවයක් පවත්තිනුව නං අන්නන්නේ එකඟතාවේතු කියනවා, කනික්ක සමාදිය කියලා. හරිනෙ ඇති මේවා ඉමින් සැර පින්ු තුළ දැකයාගෙන මතකතියාගෙන ලියා කියයාගෙන ඉන්න. ඉතින් මේ සමාධිය වර්ධනය කරගන්න ඔබට පුොළුවන් ඔබ දැනට භාවිත කරන්න පරිහරණය කරන භාවනාව මේට උපයෝගී කරගන්න දැන් අපි දන්න ොඩක් ෞද්ධ පිංවතුන් නිර්වාණී ලක්ක කරගන්න විද භාවනාවන් කරන ඕනේ ආනාාපාන සතිය වේවා මෛත්‍රය වේවා බුද්ධානුස්සතිය වේවා ඊළඟට මරණ සතිය වේවා කසිීහින භාවනාවක් වේවා වෙනත් භාවනාවක් වේවා කුමක් හෝ භාවනාවකින්. හරියට උපාර සමාධය කියන මොකක්ද දෙ කියෙලා හොයාගන්න. උපචාර සමාදය කියන්නේ මගේ පින්ත්න්නේ මට මේක. න්න වෙනම දවසක භාවනාවක් අපි ගමූ මකද මේ සමාධි භාවනාවන් ගැන කියල දෙන අවස්ථාවක තමයි උද්ගහනිමිත්ත කියන්නේ මොකක්ද පටිබාගෙන මිත්ත කියන්නන්නේ මොකද ඊළඟට පරිකරමණ මිත්ත කියන්නේ මොකද. ඔපචාර සමාධිය කියන්නේ මොක්ද අරපනා මට්ටමක් කියලා කියන්නේ මොකක්ද කියන්න විස්තර කරලා දෙන්න වෙන්නේ. ඒට අමතර විශුද්ධි මාර්ගවගේ ග්‍රහන්තරගෙන බැලුවත් මේ වගෙන මේ ඔක්කෝම සංසිේද්ධිය පැදිලි කරලා විස්තර කරලා විග්‍රහ කරලා දීලා තියනවා දී ඔයි පින් තුල්ලට ලුවන් කෙේනමුත් අපි කලින් දේශනා කරපු ධර්මදේශනා තියෙනවා එකඒ කසීන භාවනාවන් ඔොස්සේ විධ ආනාපාන සති මරණ සතිවැනි භාවනාවන් ඔස්සේ ඒ හොය ලන්තර්ජාලයේ හරි ඒව ශ්‍රවණය කරලම සමාධිමය තත්වයක් කඇති කරගන්න කොහොමඳ කියන කල්පනා කරගන්න මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ උපාර සමාදිය හ වර්පනා සමාධිය පාදක කරගෙන යන දර්ශනාවක් කියලා කරල නෙමෙයි එකක් එල්ලේම විදර්ශනා භාවනාවන් සිද්ධකරමින් කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇයට ඇ ිදල්ලවාද දල් එක එල්ලේම විදර්ශනා කරගෙන යන අතරතුර උපදදින, නිික සසාමාධීෙන් ්‍රද්ධාවීරය සති සමාධි ප්‍රඥාකෙන් ඉද්‍රී ර්මයන්ගේ වර්ධත භාවවියෙන් ලබන, කනික්ක සමාධිය උපයෝගී කරගෙන ඒක නික සමාධිය පාදක කරගෙන. විදර්ශනා ඥානයන් නවබෝධ කරවීමට යන ධර්මදේශනා මාලාවක් නිසා ඒයාකාරයෙෙන් ධර්මදේශනාවන්. ධර්මකාරණාවන් වඩන්නට හිත්වල දරාගෙන ඔයි පංග තුල මතක තියාගන්න ඔයි පින්ත් තුොල විසින් අහන්ඩෝනි දරන්ඩෝනි ධාරණය කරගන්න ඕනි ධර්මකාරණා රාශියයක් මේ ධර්මදේශනා මාලාව ඇතුළේ තියන්න බවත් මේ ධර්මදේශනා මාලාව මගේ පින්ගත්නී විශේෂයෙන්ම අපි පටන්ගත්දි ඔබට කිව යුතු කාරණ කිහිපයකුත් තියනවා. දැ මේ අතදවසේ . විදර්ශනක භාවනාවට අවශ්‍ය කරන කාරණ කියන්න වෙලාවක් නෙමේ. මේකට වඩන්න අවශ්‍ය කරන ඔබ පලවෙනිියටම ඔබේ ගෙදර. බොහොම හුද කලා පරිසරයක් ඇතිකරගන්න. තේරුණාද? මේ හද කලා පරිසරරි ඔබට පුළුවන් පිවත්න්නේ ගෙදර ඇත්තන්ට කියන්න හවසහයට පහනතියෙනවනම් පුතේ එක පෑයක් නැත්තං විනාඩි පහක් විනාඩි හතලිස්පාක් ගෙදර කට්ටිය සද්ධනැතුව ඉන්න කියල. අතාත්තට කියන්න අම්මට කියන්න මං මේ වෙලාවෙ භාවනා කරනවා මට මේ වෙලා මන් දවස තිස්සේ මුඹල වෙනුවෙන් මහන්සි වෙන නිසා දවස තිස්සේ මුඹල වෙනුවෙන් වෙහෙසවෙන නිසා මුළු දවස මුඹල වෙනුවෙන් කැපරන්න නිසා උඹලට මං වෙනුවෙන් මේ විනාඩි හතලිස්පා දෙන්නම වෙනවා කියල මේ විනාඩි හතලරිස්පා බලහත්කාරකමක් කරලා ගන්න. අරගෙන් ඉවරව ෙක් දුන්නැත් ම් ොද කරන්නඕන දු න්නැත්තtà. සතියකට විතර යන්න පිගන්නේ කොයි අරි ආරාන්නේෙකට එතකොට දැන් ඔගුල්ල මට දුන්නනෑනේ දුන්න ඇති නිසා මම්ම මට මගහැරිච්චටික කවල් කරගෙන එන්න. මම ආර්‍ය සේනාසයකට යනවා කියල ඔගොල ඕන දෙයක් කරගන්න කිය දමළ ගහල එන්න. පිගත්න්නේ සසර හරිම භයාන්නකයි. ඔය මහත්තය නෝන දරුව මේ කවරුත් අපිට සංසාරය පිළිසරණකට ඉන්නේනෑ. මේ ගොලන්ගින් කිසිම වෙලාවකට අපිට ප්‍රතිෂ්ඨාපනයක් සසර ලබෙන්නේන කම්මස්කෝම් හිකම්ම දායාද කම්ම යෝනිී කම්ම බන්දු කම්ම පටිසරනු. මේ සසරි යම්කිසි දෙයක් පිළිසරන පිණිස පවතින් වනං ඔබ කරගත්තු කරමයක් විතරයි. එනිසා. ඔබ විසින් ඔබට යමක් කරගත යුතුමයි. ඒකට ගෙදරින් අවකාශය ලැබෙන් නැත්තං. එක සතික ගෙදර අතහරලදාන්න. එක දවස් පාහට ගෙදර අතහරලදාන්න. ඒ වස් පහ ඇතුළට ඒගොල්ල තේරුම් ගැනී අපේ අම්ම. අපේ තාත්තා සතියකට ගෙදරින් ගිහාම. අපිට හරි පාඩුයි. ඒ නිසා අපේ අම්මට පාවනා කරන පැය, අපේ තාත්තට භාවනා කරන පැෑ. ිවිසික් නිදහස්රලාල දෙන්න ඕනි මේ ලාවෙ අපි ටීවි වහමු, මේ වෙලාව අපි සිින්දු වහමු, මේ වෙලාව අපි සද්ධනතුව ගෙදර විමයි කියලා. ඔබට ගෙදරින්, අවස්ථාව වකාශය හදල දෙයි, නිහන්ට පරිසරයක් සොයා ගැනීම ඔබ විසින් මේකට කල්ල යුත්තක් මයි. අනතුරුව හොඳට තමන් පිරිසිදදු සිල්ලත්තෙක් බවට පත්වෙන්න. මොද මේ භාවනාවට සීලයකය එක මහෝපකාරී. දොස්සීල යෝගාවචරය විධ වදුරුවලට භාජනය වෙනවා. මේක සත්‍යයක් පිකන්තයේ අමනුශ්‍යවදුරක් වුණත් එන්න පුළුවන්. බියක් එන්න පුළුවන්. මනස විකෘති වෙලා යන්න පුළුවන් සමහරක් වෙලාවට එනිසා කෝකටත්වඔබ. පංචසල්ලය හෝ සමාදන් වෙලා තමන් පරිසදු සිල්ලඇත්තෙක් බවට පත්වවෙන්න. ඊළංඟට සුදුසු විවේකේ ඇතිතනක වාඩි වෙලා පුරුෂ පාර්ශවය කෙනෙක් නම් පරියන්ගේ බැඳගන්න් නැතං පහස විදියකට බංකුවක් හරිතලයෙකුඩින් ඉඳගන්න ස්ත්‍රීපක්ෂය කෙනෙක් නම් පිගත්න්නේී මම කිස්සේත්ම මේගුලන්ට අනුමත කරන්න නනහ අර්ද පරරිියන්කගේ බැඳගෙන භාවන කරන්න කියලා මොකද අර්ද පරිියන්ගේ බැඳගෙන බැලුවවාම කොද ිකක් ඇදවෙලාතමයි භාවනාවට ඉඳ ගැින්. ඒක පිගත්න්නේ ඔබේ ශරය සෞකටත් හොඳ ැතිවේ සමාද වැදීම පි. බලපායි. එනිසා පහසු වාකාරයකින් පහසු ආකාරයකින් ආසනයක් හදාගෙන ඒ පහසු වාකාරීෙන් යම් තැනක ඉඳගෙන ඉඳගත්ත තැන ඉදං ඔබට භාවනා කරන්න පටන්ගන්න පුළුවන්. අද ඉන්නං ඔබට සතියක් හෝ දෙකක් තියෙනවා මේ සතිය දෙක කාලයේ ඇතුළත මෙන්න මෙයාකාරීන් විවේක තැනක ඉඳගෙන යම්කිසි භාවනා කරන්න සුදුසු විදිහකට ආසනය හදාගෙන සීල්ලය පරිපූර්ණ කරගෙන සීලය සමාදන් වෙලා. ඔබ දන්න භාවනාවකින් ආනාපාන සති වේවා සමාධයක්. වේවා වෙනත් මෛත්‍ර භාවනාවක්. වේවා. මේ දන්න යම්ආකාර භාවනාවකින් ඔබේ සිත පිරිසිදු කරගන්න බලන්න. දවසට පැක් කිහිපයක්ම මේ භාවනාවට යොදාගන්න උදේ වරුවගන්න උදේවරුවේ උදේ පාන්දරනැකිින් මගේ පින්වත්න්නේ පැක්වත් අඩම භාවනා කරන්න රාත්‍ර කාලි නින්දට යන්න කලින් පැයක්වත් අඩම භාවනා කරන්න. මේ අකාරින් භාවන කර. මින් ඔබට ඔබේ සන්තානී පිරිසුදු කරගන්න වැඩපිළිවෙලට එන්න පුළුවන්නං. මේ දර අයි භාවන වැඩසටහන්නුවලට දුවන් ඩොන්නන්නේෙහෙ. අයිත් භාවනා කරන්න පන්ති අන්ඩ ඕන්නන්නේහ. මේ ධර්මදේශනා මාලාවත්. එක්කම. ඔබට ඔබේ විදර්ශනාව ඥානය. ඩාගන්න මොක මම්ම ධර්ම දශනා මාලාවිද ඔබට මේක කරන්න පුළුවන් පරිසරය හදලා එක සත්වකට අපි මොනවද කරන්න ඕනනි කියලා. විස්තර විග්‍රහ සහිතවමයි කියලදින්නේ කිසිම දවස ඔබේ භාවනාවට උඩින් ධර්ම දශනාවරගෙනයන් න්නෙත්හැ. ධර්මදශනාවට උඩින් භාවනවරගෙනයන් නිත්නැහැ. මේ දෙක්ක සමපාතව එකට තියල් අරගෙනය ධර්මදේශනා කහිපයක් තමයි. ඒවරි සිද්ධ කරන්න බලාපොත්තු වන්න නිල්සක් පිගත්න ක්‍රමාණ කූලෝ භාවනාවටන්දගෙන මේ උත්සා කරල බලන්න යම් දරම ගැටලුවක්කාාවොත් ඔබ අපිට යොමු කරන්න. අපි එතකට යම්වෙලාවක ධරම ගැටලුවට මනිස්සන් නසාතිබෙන් ප්‍රශ්න ඇසුරෙන් නැවත ධර්ම දේශනනා සිදු කෙරමින්. ඔබට කුසීත වස්තු හැපියලා විරිියාරම්භ වස්තු වල යෙදිලා අප්‍රමාදීව භණභාවනා කරන්න අවශ්‍ය. අවස්ථාව පදනම පාදකය සකස් කරලා දෙන්නම්. තිං අදදවසේ කාලවේලාවික් මිලා ගිහිල්ල තියෙන නිසා. පතනින් නිහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ අදටත් සමුගන්නවා. ප්‍රාර්ථනා කරනව බැහම දෙනෙක්ටම මේ උතුම් ධර්මඥානය. ඇති කරගන්නට යදුුණු ධර්මාව බොෝදේය. ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලද්ධා වූකු සලය. ධර්මය දේශනා කිරීමෙන් ලද්ධා වූකු සලය. ධර්මය ධනී කිරීමෙන් ලද්ධා වූකු සලය. පාර්ථනීය බොහෝධියයක් වෙත්නම්. පාර්ථනය බෝධියකින් උතුම් නිවනිින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී ධම්පිරේවා කියල ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ උතුම් ධර්මදේශනාව. ටවිතරක්නෙමයි ලක්වසි ලෝ වැසි. බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට, වස්සාන ධර්ම දේශනා යු නාලිකාවොස්සේ අවකාශය සලසා දෙමින්. ධර්ම දේශනාවත් දායකත්වගෙන කටයුතු කරන බව සේපත් කරල තියෙනවා ගම්පහ මැදවත් පදිංචි. ැන ්‍රයේ සේ නියතු WA ස්වර්ණ ලතාදීමතී මහත්මිය, ප්‍රධාන අරමුණන වශං සේපත් කලතින මීට දෙෙවසට පෙන නොෑම්බර් මසන් සිතුංගනිදින භවාව ප්‍රාප්ව වන්නට යෙදුණු ෑාබර් මෑනියන් වන සිද්‍රාංගනි හිටියයා රච්චි මතාවට පංහන ෝදන් කිරීමම් භවක් ප්‍රාප්ත, ආදරනණයේ ස්වාමි පුරෂයාව වන Lල්R. ලයිනල් රත්න සිරිමහත්මයායටට පින්ගනුමෝදන් කිරීමට.වගේ පරලෝසපත් ධයබර පියන්නතුර සියලුම ඥාතිහිතමි ත්‍රාධීන්ට ධර්ම දේශනා කටයුතු සංවිධානයකන් වස්සාන ධර්මදේශනා යු නාලිකා පොස්සේ කාරිමණ්ඩලියට ගායන් දෂ්‍යන්ත මහත්මෑ ඇතුළු දේශකයණන් වහන්සේට පින් පෙත් අනුමෝදන් කිරීම බලාපොරොත්තුවෙන් ධර්ම දේශනාව සිදුකරගන්න බව සඳහන්රලා තිය. පිින්ගතුන්ගේ පාර්ථනාා පරිදි නමින් මිය පරලොව ඇන්න යෙදුණු සියලූම ඥාතීන්ටපින් අනුමෝදන් වේවා සංසාර ජීවිත්‍යය සූපත්තේවා ඉක්මන් භවයක උතුම් නිවනිින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා, පාරමී ධම්පිරේවා කියල කෞරු ප්‍රාර්ථනාව කැති කරගන්න. වගේම නම් සඳහන් කළ සියලූම දෙනාට දෙමවපියන්ට විශේෂයෙන් ඒ වගේම ධර්ම ස්්‍රවණය කළො බැමදිනනාට. ධර්ම දේශනාවේ දයිකත්වේ රැගෙන කටයුතු කළ පින්වතුන්ට. මේ සියලූම ධර්ම දේශනනාමය කුසලිය ධර්ම දානමය කුසලිය ධර්ම ශ්‍රවණමය කුසලය ප්‍රාර්ථනීය බෝධියයක් වෙත්නම්. ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනිින් නිවීයන්නට ඇවැසි සුකපාරමිතාවක් බවට පත්වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා. තුම් නිවනිින් නිිවේවා කියල කවුරුත් සාදු කියල ප්‍රාර්ථනාවක් ඇතිකරගන්න බෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්්‍ය මහේෂාක්‍ය සෙලුම දෙවිදේවතාවන් වහන්සේලා මෙ පින් අනුමෝදන්ව දෙව්ලව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනය බොහෝදියකින් උතුම් නිවනිින් දිවේවා මේකුසල්ලේ සඳහා සුකපාරමිතාවක් වේවා කියල කවුරුත් ප්‍රාර්ථනාවක් ඇතිකර ගන්න. දෙවියන්ට පිඟනුමෝදන් කරමින් ධරම දේශනාව අවසන් කරමු හැමදිනෙක්ටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච්ච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදිත්වාා චිරංරක් කන්තුසාාසනං ආකාසට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා. පഞන්තං අනු බෝදිත්බා චරංග්‍රකන්තු දේසනං ආකාසට්ටා්චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ഞන්තං අනු මෝදිත්බා චිරංග්‍රකන්තුමං පරන්තිී වස්සාන ධර්ම දේශනා යබ නාලිකාවස්සේ ඔබු ඒශ්‍රභනි කරනු ලැබ්වේ. මීට තෙවස්සරකට පෙර නොෑම්බර් මසවසි තුන්න්න නදින අභාව ප්‍රප්ත වූ ධයපර මෑණියන් වන සිද්රාංගනී හෙට්්‍යයාආරච්චි මතාවට පින් අනුමෝදන් කිරීම පින්ස සිදුකනු ලැබූ සුම තුර ධර්මදේශනාවයි. එසඳහා පින්බර දයිකත්වයගෙන කටයුතු කළේ ගම්පහා මැදවත්තේ පදිංචි දැනට ස්්‍රයිලයේ සේවේනයුතු W.A. ස්ොර්න ලතා දීමදීම හත්මියයි. එතුමියගේ අරමුණු අතර සේසු අරමුණුලෙසින් සඳහන් නොතිබෙන්නේ අභහව පාප්තු ආදිරණීය ස්වාමිපුෘුෂයාාවන LR ලයිනල් රත්නසිරි මහතාට සහ දැබරපියාන නැතුළු නමින් පරලෝ සැපත් සියලු ඥාතිහිතමිතුරන්ට පුුණ්ඥානමෝදනා කිරීමයි. එමෙන්ම දායකත්වයගෙන කටයතු කළ ගම්පහා මැදවත්තපදිංචි දැඩ ඉස්ශරයිලි සේවේ නයුතු WW. සර්නලතා දීමී මහත්මියයටත් මෙම ධර්මදානමේ පින්කමේ අනුභාවේ බලයෙන් නිදුක් නීරෝගී චරජීවනය උදාවේවායි සාතුසිතිින් ප්‍රාර්ථනා කරමෝ. මේ අභිනිස්ක්‍රමණයට කාලයයි අතිපූජනීය කිරුලපන ධම්ම විජයස්මීන් වහන්සේගේ පින්වත්සා භාගිත්තුවෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවස්සේ ප්‍රචාය වන මෙම ධර්මදේශනා මාලාවසඳහා දැන් ඔබටත් දායිකත්වය ලබාගත හැකිේ කතා කරන්න බිදුුවයි හතයි එකයි අටයි පනස් හටයි, පනස් හටයි දහත්තුන දුරකතනංකේට බිදුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හටයි දහත්තුන දුරකතනාංකේට දහම්මැස්සූ බස්සෑමට තෙරුවන් සරණයි. දින්නපතා නවතුම ධර්මදේශනනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්කයිබ් කරන්න බෙලායිකරනය ලික් කරන්න.